අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත सीआईडी बहरेटगत मंत्री रिशार्ड सहा ओहुगे सोहयुरु रियाज पैहत्ते दिका क्रांदवागिन प्राश्न किरीमट नियोग तावत कोविड मरन हतराक वैसावरुदु दहाटक तारुनियकुत्ते यातर रोगीन पनस दिका खामुवी मत समग कलुतर प्रदेश्याक हुदे कला किरे होरनात कोविड रोगीन मिनुवान गोडिन नेगम्गिय पिरिसाक निसा तीस महारामयात अवधानमक बसनाहिर सहा वायंबात देडी अवधानमक कोविड अतरतुर मलेरियावत हिसयसवी में अवधानमाक बौद्ध उपदेशन सभाव दहावेनी वरटात जनपति कार्यालय दी रेस्वेई आंडव पास्कु प्रहारे महामलकरुवन किया किसीम पदनमक नेति पुद्गलेक पीटु पसदिवे यानवा सजित गेन चोदना देशीय कर्मांत संदहा अवश्य अमुद्रव्य गटलुवट विसंदुम देन्न एमति बंदुलगेन पोरोंदु ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට අනුබල දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා රියාජ් බදියුදීන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා අද අලුයම් කාලයේදී කොළඹ බෞද්ධාලෝක මාවතේදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් යන අය තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක්ද පළ කර තිබුණා. අලුයම 1:30 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිවස ආසන්නයේ සිට චෝදනාවක් රහිතව තමන් අත් අත්අඩංගුවට ගැනීමට වෑයම් කළ බවත් එවන විටත් සිය සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඔහු එම ට්විටර් සටහන්හි සඳහන් කර තිබුණා. අත්අඩංගුවට ගැනීමට පෙර මන්ත්‍රීවරයා විසින් සිය Facebook පිටුව හරහා වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුණා. මාව අත්අඩංගුවට ගන්න ඇවිල්ලා ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා පාන්දර 2:30ට 3ට විතර දොරට තට්ටු කළේ. CID එකෙන් ඇවිල්ලා කතා කරනවා. වරින්තු තියනවද ඇහුවම එහෙම එකකුත් නැහැ. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ආධාර සහ අනුබල දීම යන චෝදනා යටතේ අද දින අලුයම් කාලයේදී හිටපු අමාත්‍යවරයෙක් එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රිචාඩ් බදුර්දීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශි නිලධාරීන් විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ඔහුගේ සොහොයුරාවන රියාජ් බදුර්දීන් යන අයත් අද දින උදෑසන වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් මෙම සැකකරුවන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා. පැය 72ක කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ විශේෂ පනතේ 6-1 වගන්තිය ප්‍රකාරව රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා. පැය 72ක කාලයක් සඳහා තවදුරටත් රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එවැනි රැඳවුම් නියෝගයක් දින 90ක කාලයක් සඳහා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට සැකකරුවන් 697 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගත් අයගෙන් මේ වන විටත් 202ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වගේම 83 දෙනෙක් දැනට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයේ බාරේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබනවා. බස්නාහිර සහ වයඹ පළාත් කොවිඩ් අවධානම් කලාප ලෙස මේවන විට හඳුනාගෙන තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ අතර ඊට වයස අවුරුදු 18ක තරුණියක්ද ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව අද පෙරවරුවේ තහවුරු වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 18ක තරුණියක්ද ඇතුළත් බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම වයස අවුරුදු 35ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්ද එලෙස මියගිය පුද්ගලයන් අතර වනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් අධිකාරී ගම ග්‍රාම නිලධාරී වසමින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 52 දෙනෙකු තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශයේ හුදකලා කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. මේ හුදකලා කිරීමට අපි තේමා වුණේ මෙම ප්‍රදේශයේ අපි PCR පරීක්ෂණ ලක් කර අද දින සාම්පල් 52ක් කොවිඩ් වැළඳී අයිති බවට අපිට වාර්තා වුණා. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් ගෝනපල ප්‍රදේශයෙන් එකම පවුලේ සමාජිකයින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ නිවසේ උපකාරක පන්තියක්ද පවත්වාගෙන ගොස් ඇති අතර ඊට සහභාගී වූ සිසුන් සිව් දෙනෙකු අතුරින් එක් සිසුවෙකුද කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ගෝනපොළ කෝරළ ඉම ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයින් සිව් දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. එසේම කැස්බෑව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක සේවකීන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව පසුගිය 14 වනදා සිට අද දක්වා ගෝනපල ප්‍රදේශයෙන් තහවුරු වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 17ක්. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මැල්ලවගෙදර පොල්හින ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 50කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ජනතාව සංචරණය කිරීම හේතුවෙන් ප්‍රදේශය තුල ආරක්ෂාව තර කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් අම්බලයාය ප්‍රදේශයෙන්ද කොවිඩ් රෝගීන් 22 දෙනෙකු තහවුරු වී ඇති බවයි ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. රාගම වල්පොල ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වූ 14 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් මෙම කටයුතු සංවිධානය කිරීමත් සමග මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට රාගම වල්පොල ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 30ක්. කෑගල්ල ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසලක 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ සිසුවේ ඉගෙනුම ලැබූ පන්තියේ ගුරුවරිය හා එම පන්තියේ සිසුවියන් 50 දෙනෙකු ඔවුන්ගේ පෞල්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගත් බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ. තිස්සමහරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන්ද කොවිඩ් රෝගීන් 27 දෙනෙකු තහවුරු වී තිබෙනවා. මිනුවත්කුඩ ප්‍රදේශයේ සිට තිස්සමහරම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි පිරිසකගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ අනුව තිස්සමහරම ප්‍රදේශයේ පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසයේ පැතිර යාමේ දැඩි අවධානම හේතුවෙන් සෞඛ්‍යංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ අද දින පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරීමට හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිඹුල පතන පොලිසිය නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඊයේ දින සිට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු පසුබිමකයි මෙලෙස අදාළ උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් ඇත්තේ. මේ අතර නුවරඑළිය වසන්ත උදානයේට පසුගිය දින කිහිපය තුළ දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බවත් එසේ පැමිණි පිරිසකට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම අද වන විට COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති බවට තහවුරු වී ඇති හේයින් සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණීමෙන් වැළකී සිටීමට හැකිනම් එය වෛරසයේ පැතිර යාම අවම කිරීමට උපකාරී වන බව නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබුඩ මහතා දේශීය සංචාරකයන්ගෙන් ඉල්ලා එසේ වෙතත් සෞඛ්‍යංශ දුන්න උපදෙස් පිළිනොපදමින් නුවරඑළිය ප්‍රදේශයට අදත් සංචාරකින් පැමිණ තිබුණේ මේ ආකාරයෙන්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ දීර්ඝ සතිය අන්තයේදී තමන්ගේ නිවෙස්වල රැඳී සිටින්න මේ යන්නේ අලුත් ප්‍රභේදයක් නව ප්‍රභේදයක් වෛරසයේ වෙන්දරට වැඩිය ඉක්මනට පැතිරෙන්න පුළුවන් ඒ වගේම රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළු වලට යම් හානියක් සිදු වුණාට පස්සේ ඒක නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සරලව ගන්න එපා ලෙහෙසියට සැහැල්ලුවට ගන්න එපා විශේෂයෙන් ඉන්දියාවේ අද තියෙන තත්ත්වය ගැන බලලා ඒ ගැන කල්පනාවෙන් ඉඳලා අපිට සහයෝගය දෙන්න මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ලංකාවේ තවදුරටත් බස්නාහිර පළාතේ අවධානය ඉතාම ඉහළ යමින් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවධානය මේ විදිහටම වර්ධනය වෙමින් එනවා. ඒ වගේම අපිට විශේෂ කාරණා කීපයක් අනාවරණය වෙනවා. ආසාත්‍ය දිහා බැලුවම තරුණ අයවලුන් අතර ආසාත්‍ය විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියනක අපිට වාර්තා වෙන ආසාත්‍යෙන්ගේ ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය. ඒ වගේම එක ආසාත්‍යෙකින් පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි විශේෂ
විශේෂයෙන්ම අපි පසුගිය රැලි දෙකේදීම මේ තත්ත්වය දැක්කේ නැහැ. නමුත් මේ රැල්ලේදී විශේෂයෙන්ම එක් ආසාදිතයෙකුගෙන් තවත් ඒ නිවසේ හෝ ආසිතයින්ගේ 5 දෙනා හෝ 6 දෙනා වෙන විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරෙනවා කියලා පේන්න තියෙනවා. ඒ වගේම විශේෂඥව මත ප්‍රකාශ කරන විදිහට දැනට වාතය මගින් බෝ විය හැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා මේ කරුණ වලින් අනාවරණය වෙනවා. ඒ නිසා දැන් පවතින තත්ත්වය ලංකාවේ ඉතාම අවදානම් කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අවදානම වළක්වා ගැනීම සඳහා දැනට සංචරණ නීති හෝ යම් රටාකුළු දෙකකින් දැමීමක් කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව 100%ක්ම තියෙන්නේ පොදු මහ ජනතාවට. ඔවුන් අතින් අලුත් අරුත්ව සමය වගේ මේක දිලිහුණොත් ඉතාම නරක තැනකට ඉතාම අවදානම් තැනකට මේ රට ඉදිරි සති දෙක තුළ තල්වි යා හැකි බව ඉතාමත්ම පැහැදිලියි. අපිට සිදු වෙනවා අකමැත්තෙන් හෝ පිළිගන්න අපේ රට තුළ වුණත් කොවිඩ් 19 රෝගයේ ඉදිරි දවස්වල ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් වැඩි වෙන්න පුළුවන් කියලා මේ තත්ත්වයක් තුළදී මේ මිදීමට අපි හැමෝම මේ අවස්ථාවේදී වගකීමෙන් සහ ඒ වගේම ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් ගෝලීයව අවුරුද්දකට වඩා ව්‍යාප්ත වෙලා තවමත් වැඩි වෙමින් පවතින ඔය අවස්ථාවේ මේ සම්පූර්ණයෙන්ම තුරන් වෙයිද එහෙම නැත්නම් මර්ධන වෙයිද කියලා හිතාගන්නවත් බැරි අවස්ථාවක ඉන්නකොට අපි ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. නමුත් ඒ මාර්ගෝපදේශක නිකුත් කර තිබීම ඒ මාර්ගෝපදේශක අනුවම කටයුතු කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ. ඉතාමත්ම වගකීමෙන් මාර්ගෝපදේශක වලටත් වඩා එහාට ගිහිල්ලා තමුන්ගේ වගකීම හරියට තේරුම් අරගෙන ඉතාමත්ම වගකීමෙන් කටයුතු කිරීම. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 350,000 ආසන්නයට පැමිණ තිබෙනවා. ලෝකයේ රටකින් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් වැඩිම රට වන්නේද මේවන විට ඉන්දියාවයි. එවන් තත්ත්වයක් තුළ රටවල් රැසක් ඉන්දියාව සමග පවත්වන ගුවන් ගමන්ද මුළුමනින්ම නතර කර දමා තිබෙනවා. කෙසේ වෙතත් අසල්වාසී ඉන්දියාව සමග ශ්‍රී ලංකාව දෛනික ලෙස ගුවන් ගමන් ඇතුළු සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් ඇති කරයිද? කොවිඩ් ව්‍යාප්තිය ලෝකයෙන්ම ඉතාම දරුණු අතටපත්ව ඇති ඉන්දියාව සමග සිදුකරන ගුවන් ගමන් මගේ ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු නවතා දැමීමටත් සීමා පැනවීමටත් රටවල් ගණනාවක් කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ ඉන්දියාවේ අසල්වැසි රටවන ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විටත් බ්‍රිතාන්‍ය එක්සත් අරාබි එමිරත් රාජ්‍ය හා කැනඩාව ඉන්දිය ගුවන් ගමන් මුළුමනින්ම නතර කිරීමටයි පියවරගෙන ඇත්තේ. අප මේ පිළිබඳව සෞඛ්‍යංශ වෙතින් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ ඉන්දිය ගුවන් ගමන් නතර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. දෛනිකව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර අප ගුවන්තොටුපලින් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අද අලුයම 4:50ට UL-126 තරණ ගුවන් යානයෙන් ගුවන් මගින් 167 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි. මෙම ගුවන් යානය පැමිණ තිබෙන්නේද කොවිඩ් වෛරසයේ දැඩි ව්‍යාප්තියක් පවතින චෙන්නයි නුවර සිටයි. අප ඇතැම් තීරණ බොහෝ රටවලට පෙරාතුව ගත්තාසේම බොහෝ කල් වේලාගෙන ඇතැම් තීන්දුව තීරණ ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තියට මග පෑදුණු බව රටේ සියලුම බලධාරීන් මතක තබා ගත යුතු බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. මේ අතර අඛණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 346,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,624ක් ලෙසයි. ඉන්දියාව තුළ කොවිඩ් වෛරසයේ අවදානම සීක්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ රෝහල් රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් හිඟය හේතුවෙන් තවත් කොවිඩ් රෝගීන් 25 දෙනෙකු මිය යමේ සිද්ධියක් ජයිපුර් ගෝල්ඩන් රෝහලින් වාර්තා වුණා. රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔක්සිජන් මෙට්‍රික් ටොන් 3.5ක් රජයෙන් ඇනුම් කර තිබූ අතර එම ඔක්සිජන් තොගය ඊයේ පස්වරු පහට රෝහල වෙත ළඟා වීමට නියමිතව තිබූ බවයි. එහෙත් ඔක්සිජන් තොගය රැගෙන එන විට ඊයේ මධ්‍යම රාත්‍රිය පසුව තිබූ බව සඳහන්. ඒවන විටත් රෝගීන් 25 දෙනෙකු ඔක්සිජන් හිඟයෙන් මියකු සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. රට තුළ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ ඊයේ දින සිට එළඹෙන මැයි මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම් මත පදනම්ව මෙරට ජනතාව පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ ඊයේ දින සිට ලබන 31 වනදා දක්වා බලපැවැත්වෙන ආකාරයෙන්
එයනුව විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තිබුණු ඇතේ ළමා උද්‍යාන සැනකිලි සංගීත සම්දර්ශන වෙරළසාද පිහිනුම් තටාක කැසිනෝ රාත්‍රී සමාජ ශාලා හා ස්පා වසා දමා ඇති අතර උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමිවන්නේ නැහැ. එසේම පාසල් දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් 50%ක ධාරිතාවෙන් ක්‍රියාත්මක විය හැකියි. ගෘහස්ථ උත්සව එලිමහන් උත්සව සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර හිමි නොවන අතර කිසිදු මහජන ඒකරාශී වීමකටද අවසර හිමිවන්නේ නැහැ. මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් නොඉක්මවන ලෙසට උපරිම වශයෙන් අමුත්තන් 150 දක්වා ආරාධනා කිරීමේ හැකියාව පවතින අතර ලබා දී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතුය. කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූවන්ගේ හැර අනෙක් අවමංගල්‍ය උත්සව සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වේලාවක උපරිම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගී විය හැකියි. පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීමට ගත හැකි සියලු පූර්ව ආරක්ෂාවන් ගත යුතු බවටයි එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. එක් නිවසකින් හෝ නවාතනකින් පිටව යාමේදී අත්‍යවශ්‍ය සේවා හෝ අවසර ලබා දී ඇති ක්‍රියාකාරකම් වල නිරත වන්නේ නැත්නම් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුත්කලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවා වලදී බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනවා. රජයේ සහ පෞද්ගලික කාර්යාල වලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමටයි. හැකි සෑම විටකම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවද අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්. කොවිඩ් 19 අවදානම ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති කාලවකවානුවක ඩෙංගු සහ මැලේරියා වැනි රෝගද නැවත හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා. වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම වර්ෂය තුල පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 5600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ අනිවාර්යෙන්ම සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතු කාරණයක් වශයෙන්ුයි අප අවධාරණය කර සිටින්නේ. මඩකලපුව දිස්ත්‍රික්කය ඩෙංගු රෝගයේ වැඩිම අවදානමට ලක්ව ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පසුවන්නේ එම අවදානම් ලැයිස්තුවේ දෙවන ස්ථානියයි. ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක එම ලැයිස්තුවේ පිලිවෙලින් දෙවන සහ සිවන ස්ථානවල පසුවනවා. මේ අතර මැලේරියා රෝගියද මේ වන විට මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍යාංශ විසින් අනාවරණය කර තිබෙනවා. අපේ රටේ වාරි පද්ධතිය ගංගා ඇලදොලවල් වල පිරිසිදු වතුර තිබෙන නිසා ජලයේ මදුරු කීට වර්ධනය වෙන්න පුළුවන්. මේ නිසා නිතරම මැලේරියා අවදානම තිබෙනවා. මක්නිසාදයක් මදුරු වාහකයේ සිටිනවා. වාහකයා වර්ධනය කිරීමට පරිසර සාධක සියල්ලම ලංකාවේ තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඔවුන් හරහා මෙම රෝගය රටතුළට ඇතුල් වීමේ අවදානමක් තියෙනවා. ගුවන්තොටුපළේදී සිදු කරන පරීක්ෂාවන් දිගින් දිගටම සිදු කරගෙන යනවා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දඹුල්ල ඇල්වෙහෙර කියන නිරෝධායන මධ්‍යස්ථානයේදී රෝගීන් 7ක් හඳුනාගත්තයි. මෙම රෝගය රටතුළට ගියොත් එහෙම රෝගය පැතිරීමේ විශාල ඉඩකඩක් තියෙනවා. මැලේරියා රටකට යන්න කලින් සතියක් කලින් පටන් ගන්න ඕන මැලේරියා ඖෂධ වළක්වාගැනීම ඖෂධ. ඊට පස්සේ සතිපතා ඒ විදේශීය සිටින කාලය තුල සතිපතා ඒ ඖෂධ ලබා ගන්න. ඊට පස්සේ ලංකාවට නැවතත් ආවයින් පස්සේ සති 4 කාලයක් තුල ඒ ඖෂධ ලබා ගන්නවා. ඉතා වැදගත් දෙයක්. අවශ්‍ය සියලුම ඖෂධ රජයේ මගින් නොමිලේ දෙන්නේ. රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතය පිළිබඳ ඔබගේ අවධානය නිරන්තරයෙන් යොමු වන්නාසේම ඩෙංගු මැලේරියා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාද මහජනතා වශයෙන් ඔබගේ සහයෝගය සෞඛ්‍යාංශ නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. එහෙයින් සතියට එක් දිනක් හෝ ඔබගේ නිවස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කරවන ලෙස වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලෙන අපද ඔබට සිහිපත් කර සිටිනවා. රටක් එකතැන පල්විය යුතු නැති බවත් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බවත් මහා සංඝරත්නය අවධාරණය කර සිටිනවා. ඒ බෞද්ධ උපදේශක සභාව දසවන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පසුවරුවේදී රැස් වූ අතර එහිදී කොළඹ වරායනගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව එක රටක් එකතන පල්විය යුතු නැති අතර වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවත් කබ්‍රාල් මහතා ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ එහිදී පැහැදිලි කර දුන්නා. භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර වීමක් රට අත්කර ගන්නා ජයග්‍රහණයක් බවත්
වෙනත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහිව නංවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් ව්‍යාපෘතිය පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහාය ගත යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 නව ප්‍රභේදයේ සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නය දැනුවත් කරන අතර ඉන් අනතුරුව බුද්ධ චරිතය ත්‍රිපිටකය බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන්නන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්නා. ඉදිරි සභා වාරයේදී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද යෝජනා කෙරුණු අතර මෙම අවස්ථාවට බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියා. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් කියා කිසිදු පදනමක් නොමැති පුද්ගලෙක් පිටුපස හඹා යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට වළව ප්‍රදේශයේ අද පැවති විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින් මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම අපි හැමදෙනාගේම වගකීම. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් හොයාගන්න. ප්‍රහාරයේ පිටුපස සැලසුම් කරපු නායකත්වයේ ලබා දුන්නු මුදල් ලබා දුන්නු ඒ නීච ත්‍රස්තයන්ට රැකවරණේ ලබා දුන්නු ඒ කවුද ඒ කණ්ඩායම? කවුද මේකේ මහමොලකරුවා? කවුද මේ කණ්ඩායමට ඇතුළත්? කාගේ උපදෙස්ද? මේ සෑම කාරණාවක් පිළිබඳව අද දවසෙත් රටේ ජනතාව බලාගෙන ඉන්නේ. දැන් මේ මහමොලකරුවා කියන ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තර දීලා තියෙනවා එක පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කර. රටේ බහුතර ජනතාව දන්නවා සත්‍ය කාරණාව එය නොවේ. අදටත් සත්‍ය කුමක්ද කියන එක හෙළිදරව් වෙලා නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. මුළු රටම විශ්වාස කරන්නේ නැහැ මේ මහමොල කරුවා අහවලයි කියලා ඒ කරපු ප්‍රකාශය. කොටින්ම කිව්වොත් කාඩිනල් තුමාවත් විශ්වාස කරන්නේ. ඒ නිසා මුළු රටම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරයට නායකත්වය ලබා දුන් සැලසුම හදපු ඒ නීච ත්‍රස්ත කණ්ඩායමේ සෙසු අය කවුද? දැන් රජය කරන්නට ඕන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අලුත් තොරතුරු රටට ඉදිරිපත් කරපු හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමද රැඳුන් නියෝග ලබා ගැනීමද එහෙම නැතුව සැබවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඒ නීචයෝ ටික පාස්කු ප්‍රහාරින් ප්‍රහාරකින් සමග අනියම් සමනකම් ඇති කරගත්තු අය හොයා ගැනීම නේද රටේ ඉල්ලි. නමුත් වෙන්නේ වෙන දෙයක්. දැන් හැමෝම දන්නවා ආණ්ඩුවට බැරියයි කියන කාරණා. ආණ්ඩුවට බෑ. ඒක 69 ලක්ෂයටම ඔප්පු වෙලා තියෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනේ නව රෝගීන් 826ක් හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,517ක්. එම පුවත නැවතත් මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දින නව රෝගීන් 826ක් හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,517ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ජනාධිපති කොමිෂන් වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට ලැබුණට පස්සේ ඒ වාර්තාව ගැන අධ්‍යයනය කළා. ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අපරාධ අංශයත් ඒ වගේම ත්‍රස්ත විමර්ශන අංශයටත් මේ වගකීම් ටික පවරලා තිනවා. මේකට උදව් කරපු හැම කෙනෙකුවම නීතිය රැහැන්ට අසු කරන්න ඕන. ඒකට හිටපු ඇමතිවරයෙක්ද කොයි ආණ්ඩුවේ හිටියද මේ ආණ්ඩුවේ ඉන්නවද ප්‍රශ්නයක් නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුයි. මොකද හේතුව මේ රටේ යුද්ධයෙන් පස්සේ නැවත මේ ඇතිවෙච්ච ඉතාම ඛේදවාචකය. හැබැයි අපි යහපාලන ආණ්ඩුව කරපු දේ කරන්න ගියේ නැහැ. යහපාලන ආණ්ඩුව වුණා නම් එහෙම යහපාලන ආණ්ඩුව නම් අද බලයේ තිබුණේ. එහෙම වුණා නම් එහෙම මේ පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ඒගොල්ලන්ට දඩයම් කරන්න ඕන ඔක්කොම දඩයම් කරයි. දේශපාලන වශයෙන් ඒගොල්ලෝ විරුද්ධ වෙන ඔක්කොම ගෙනල්ලා ඇතුලේ දායි. ඒකයි කරේ. එදා වරදක් නැතුව හිරේ ගිය කී දෙනෙක් ඉන්නවද අපි විපක්ෂයේ ඉඳද්ද අපි ඔක්කොම දඬුවම් ලැබුවා ඒගොල්ලන්ගේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක බාර දීලා තින්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට. රජී විසින් විපක්ෂය වර්ධනය කිරීමට දරන උත්සාහයන් තරෙහිව පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කුරුණෑකල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
මේ රජය මේ වෙන විට විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මර්ධනය කරන්න විපක්ෂයේ හඬ නවත්තන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා විශේෂයෙන් පෞගිය සතියේ හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු ගණනාවක් හෙළි කරා ඒක ඇත්තටම විපක්ෂයේ වගකීම රජය කිව්වේ ජාතික ආරක්ෂාව රටේ ආරක්ෂාව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් කෙටි කාලයක් තුල සියලුම මේකට වගකී උත්තන් අත්තනකට අරන් නීතියට ක්‍රියාත්මක කරනවා කියලා තමයි රජය බලයට පත් වෙනකොට මැතිවරණ කලින් කිව්වේ. දැන් පාස්කු ප්‍රහාරයට සිදු වෙලා යවසනන්ත සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු දෙකක් පහු වුණා දැන් මේ පහුගියේ 21 වෙනිදාට. අද ඇත්තටම හරෙන් ප්‍රාන්ත මැතිතුමා පස්සේ එළවන්න නෙමෙයි තියෙන්නේ රජයට ඒ කරුණ හොයලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සමගි ජන බලවේගයේ හැටියට අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කියන්න ඕනි පාර්ලිමේන්තුව තුලදීත් අපි සියලු මන්ත්‍රීතුමාලා අපේ සහෝදර මන්ත්‍රීවරයා වෙනුවෙන් අපි වෙණී හිටිනවා රජය බලාපොරොත්තු වෙනවා නම් අපේ හඬ නිහඬ කරන්න අපි කිසිසේත්ම ලෑස්ති නැහැ රටේ ජනතාව වෙනුවෙන් අසාධාරණ වෙනුවෙන් අපි හඬ නගලා ඒ වෙනින් පෙළී හිටිනවා කියන එක පැහැදිලිවම මතක් කරන්න ඕන දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන් ගෑස් සිලින්ඩරේ එන ගෑස් ප්‍රමාණය අඩු කරලා නැහැ. පැහැදිලිවම අපිට කාලයක් තිබුණා. මට මතකයි ගෑස් එනකන් අපි රායකට වෙලා බලාගෙන හිටපු කාලයක් තිබුණා. ඒව සියල්ලම නතර කරලා අද ගෑස් මිලත් අඩු කරලා දෙනකොට මේ ජනතාවට වැඩිය මේ සියල්ලම පතුරවන්නේ මේ විපක්ෂයේ ඉන්න മന്ത്രി කණ්ඩායම. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ රට සෞභාග්‍යයකට යනවා මිසක් ජනතාව සෞභාග්‍යයකට ගෙනියනවා මිසක් කවදාකවත් ආපසර ගෙනියන්නේ නැහැ. රට හදන්න කියලා මහජනයාගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන ඇත්තෝ බ්‍රහ්මලෝකේ ඉඳලා ආපු අයද තැබෑරුම් වසා දමන්න රටට ආදරය කරන සංවිධාන සහ ජනතාව ගිහි පැවිදි හැමදෙනාම උත්සාහ ගනිද්දී තැබෑරුම් ඇරලා තියෙන කාලය දික් කරන්න මිනිස්සුන්ට සල්ලි වියදම් කරන්න අවශ්‍යයි තැබෑරුම් වලට කියලා. ඉතාමත් පැහැදිලි. ඔබ දකින්න ඇති 21 වෙනිදා පාර්ලිමේන්තු තුල නටබු නාඩගම මේ උත්තරීතර පාර්ලිමේන්තුරාවේ මේව බලන්න නෙමෙයි ලැජ්ජයි පාර්ලිමේන්තුව විනාශ කරා පාස්කු ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ වගකීම පහුගිය කැබිනට් මණ්ඩලය ගන්න ඕනේ පහුගිය ආණ්ඩුවේ මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටවත් මේ ආණ්ඩුවටත් මේක තල්ලු කරන්න දෙන්න බෑ වතුකරේ රුපියල් 1000ක් පඩි පිළිබඳව රජයේ ගත්තේ ක්‍රියාමාර්ගය ඒ ගෙසට් නියෝගයේ කම්කරමතුමා දාපුවම ඒකට විරුද්ධයෙන් වතු ආම්පු සංගම උසාවි ගියා. උසාවියෙන් ඒ පිළිබඳව යනකොට උසාවියට ගියේ මම විතරයි නීතිඥ මාතෘත්වෙත් එක්ක. 225න් කවුදර මේ ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කිව්වනම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීතුරෙන් අස් වෙන්නම්. ප්‍රධාන සංවර්ධන වැඩ කිසිවක් නැතුව ගම්වල කුඩා කුඩා ග්‍රාම සංවර්ධන වැඩ ටිකක් තමයි අද ජනාධිපතිතුමා ඉටු කරමින් ඉන්නේ. ඒ අතරේ රට බංකොලොත් වීමේ අනතුරක් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ අසාර්ථකභාවයත් එක්ක ආණ්ඩුව ඇතුළේනු ගැටලු ගැටුම් පැන නැගිලා තියෙනවා දේශපාලන ප්‍රශ්න. බතුල්ල මීගහ කිවුල ප්‍රදේශයේ තිකල බස් දැවතුම්පල ජනතා අයිතියට පත් නොකිරීම සම්බන්ධයෙන් සියත අපකල අනාවරණයෙන් අනතුරුව එය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මීගහ කිවුල නගරයේ අලුතෙන් ඉදිකරුණු බස් නැවතුම්පල වසර කිහිපයක් ගත වැටත් ජනතාවට විවෘත නොවීම සම්බන්ධයෙන් අප සියත ප්‍රවෘත්ති විකාශය තුලින් රටට අනාවරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා නව බස් නැවතුම්පල ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව බස් නැවතුම්පල විවෘත කිරීමත් සමග කළුගහ කඳුර පිටමාරුව ඇකිරිය පොල්ගහ අරාව අරාව ආදී ගම්මාන සඳහා ගමන් ආරම්භ කරන බස් රථ සියල්ලම මෙම බස් නැවතුම්පලෙන් පිටත් වීම සිදු කරන අතර ඒ අනුව නගර මැදේ තිබුණු වාහන තදබදියද අවම වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ මේ අතර විහාරස්ථානයක් නොමැතිව සිටි රත්නපුර ධම්මානන්ද හිමියන් පිළිබඳ සියත ප්‍රවෘත්ති තුළින් අප අනාවරණය කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් උන්වහන්සේට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නා. සියත රූපවාහිනියේ අප වරින් වර එගොඩ මල්ලව ප්‍රදේශයේ ඉදිවන මෙම භික්ෂු වැඩිහිටි මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කළා. පසුගියදා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම පුණ්‍ය භූමියේ රෝපණය කිරීම සිදු කෙරුණා. මේ පින්බිම ගොඩනගන්නට අපකල අනාවරණින් අනතුරුව මේ සඳහා දායකත්වයේ ලබා දුන් පින් සිත් ඇති ඔබ සියලු දෙනාටම අපද කෘතඥතාවය පිරිනමනවා. දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමටද ඉදිරියේදී කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ආනයනික විෂ පොල්තෙල් සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට තුල දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එෙහිදී දේශීය කර්මාන්තකරුවන් දිගින් දිගටම මාධ්‍ය හමු කැඳවීමෙන් ප්‍රකාශ කළේ දේශීය වශයෙන් මෙරට තුල පොල්තෙල් නිෂ්පාදනයට හැකියාව ඇතත් එලෙස පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවයි. කෙසේ නමුත් දේශීය කර්මාන්තකරුවන් දිරිගෙන්වීමේ අරමුණින් මෙරට තුලදීම පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සඳහා මේවන විට තීරණයක් ගෙන තිබෙනවා. අපි හැමෝම දන්නවා දේශීය පොල්තෙල් කර්මාන්තකරුවාගේ හඳුනාගත් ෆැක්ටරිස් 500ක් 600ක් පමණ මේ රටේ තියෙනවා විවිධ ප්‍රදේශවල. මේ වගේම බහුතරයක් වහලා දාලා තිබුණේ. එතකොට මේ වහලා දාන්න හේතුණු කාරණා මොනවද? ඒ හේතුණු කාරණා අතර පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා දේශීය කර්මාන්තකරුවාට දේශීය පොල්තෙල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුල නැහැ. අමුද්‍රව්‍ය ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒත් එක්කම ප්‍රතිපත්තියක් හැටියට විවිධ ජාතියේ තෙල් පරිභෝජනය සඳහා ආනයනය කිරීමට අවසර දී තිබුණා. තෙවනුව පොල් තෙල් සහ වෙනත් ආදේශක තෙල් මිශ්‍ර කර විකුණන්න පුළුවන් කියලා ගැසට් එකකුත් ගහලා තිබුණා. ඉතින් ඔය කාරණා විසඳන්න නැතුව පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය කිරීම කළ නොහැකි කරුණු. ඒ නිසා කැබිනට් මණ්ඩලය අපිට අනුමැතිය දීලා තියෙනවා අමුද්‍රව්‍ය ආනයනය කරලා දේශීය කර්මාන්තකරුවාගේ කර්මාන්තය නැවත ගොඩනැගීම. ඒ අනුව අපිට නොබෝ දිනකින් මේ දේශීය කර්මාන්තකරුවාගේ අමුද්‍රව්‍ය ගැටලුව විසඳිලා තෙල් ආනයනය කරන වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය කරලා තෙල් රට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති වෙනවා. බොහෝ විට අපි විශ්වාස කරනවා ස්ථාවර මිලකට ලබා දීමේ හැකියාව දේශීය කර්මාන්තකරුවාට ඇති වෙනවා. මේ අතර දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද දින වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකින් සහ පොල්තෙල් ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී සියදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෆාම් ඔයිල් ආනයනය කිරීම තහනම් කිරීමත් සමග පැන නැගුණු ප්‍රායෝගික ගැටලු පිළිබඳව මේවන විටත් කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. ඒ අනුව කිසිදු දේශීය කර්මාන්තයකට හෝ ව්‍යවසායකයෙකුට අනිසි ඍණාත්මක බලපෑම් ඇති නොවීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු විෂය භාර අමාත්‍යවරුන් කටයුතු කරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් කොවිඩ් වෛරසය දුරුකිරීමේ අරමුණින් රටට සහ ලොවට සෙත්පතා ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පණ්ඩිත ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය මත 35 පරිත්‍රාණ ධර්මදේශනාව අප්‍රේල් 21 වන දින අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. එම පරිත්‍රාණ ධර්මදේශනාව 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවන විට සමස්ත දිවයිනටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් සියලු රටවැසියන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් තඹුත්තේගම ආයුර්වේද රෝහල විසින් දුර්ලභ ඖෂධ පූජාවක් සංවිධානය කර තිබුණා. ඒ තඹුත්තේගම ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී නාවලපිටිය අලුත්ගම ගම්මානයේ පිහිටි අලුත්ගම මිරිස් බීජ ගම්මානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. කළුතර කොට්ටාස විශේෂ විෂ මද්‍රව්‍ය වැටලීම් මේකකේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොරටුව සහ පානදුර ප්‍රදේශවල බාල වයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවිකරණ පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරිනොච්චි ආනන්දපුරම් ප්‍රදේශයේ නැගිනහිර කොටසේ ගම්මානයට හඳුන් දිවියකු පැමිණ ඇති අතර මහත් වෑයමකින් අනතුරු එම දිවියා වනජීවි නිලධාරීන්ට අල්ලා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගාල්ල නාගොඩ පොලිසියට ලද තොරතුරක් මත මාපලගම මලාමුර රක්ෂිතේ අනවසරින් වෙනිවැල් ගැට කපමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් සියත පිටිය
මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම උදෙසා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් මේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එෙහිදී වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයන් සොයා යාමට ග්‍රාමීය මට්ටමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වසර 12කට අධික කාලයක් වොලිබෝල් සම්මේලනයේ විවිධ තනතුරු දරා තිබෙන කංචන ජයරත්න මහතා ඉදිරියේදී වොලිබෝල් ක්‍රීඩාව මෙරට තුල නංවාලීම සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භා තිබෙනවා. විදන්නවා අද ලංකා පුරාම විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල විවිධ ප්‍රදේශවල ක්‍රීඩකයෝ ඉන්නවා ක්‍රීඩා සංගම් තියෙනවා හැබැයි නිවැරදි දත්තතරතුරු එක තැනක රැස් කරලා එක තැනක ඒ කටයුත්ත මෙහෙවෙන සමහර ලාවට එක එක තැන්වල එක එක විදිහට ක්‍රීඩා අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා නිසා මේක එක තැනකින් මූලස්ථානයක් හැටියට අපි සම්මේලනයක් හැටියට අපි කටයුත්ත කරමු කියලා අපි සාකච්ඡා කරගත්තා එiano අපි හිතුවේ වොලිබෝල් ක්‍රීඩා සමාජ කොච්චරක් තියෙනවද ඒ වගේම වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද වෙරළ ක්‍රීඩා පිටි වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටි කොච්චරක් තියෙනවද ඒ වගේම ඒවා අපිට අපේ දීන ජාතික සංගමයට යටතේ තියෙන අනුබද්ධ සංවිධාන සම්බන්ධ කරගෙන එවාදීම වින් වශයෙන් අනිත් පැත්තෙන් ගත්තාම අපිට පාසල් තුලත් මේ වොලිබෝල් ක්‍රීඩාව කොයි මට්ටමේ පැවැත්වෙනවද කොයි ප්‍රදේශවල කොයි ස්ථානවල ක්‍රීඩා පිටින් තියනවද කියන එක අපිට පාසල් වොලිබෝල් සංගමයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එවාගේම අපේ අනුබද්ධ සංවිධානත් එවාගේම අපේ සියලුම විධායක කමිටු විධාරණ සම්බන්ධ කරගෙන අපි ජාතික සංගණනයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ පැවැත්වීම සඳහා අපි කටයුතු සූදානම් කරලා තියෙනවා එවාගේම මේක අපිට ව්‍යවස්ථාපිත සංගම් සඳහා අපිට කරන්න පුළුවන්කම තියෙනවා උදාහරණයකට ගත්තාම යුදාමුදාව පොලිසිය නාවික හමුදාව වනමුදාව වගේ ඒවත් අද තාම ශක්තිමත්ව මේ කටයුතු ක්‍රියාත්මකව අපි ඒවත් ව්‍යවස්ථාපිත සංගම් හැටියට ඒ කටයුතු තොරතුරු ලබා ගැනීම සඳහා මේ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා කියන එක කියන්නට ඕන ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප යළි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.